සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හංසාදිච්ච පතේයන්ති ආකාසේයන්ති ඉන්දියා නියන්ති ධීරලෝකම් ජිත්වාමාරං සවාහිනින්ති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත්තු සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවඥ රාජෝත්තමයන් වහන්සේ විසින් සැවැත් නුවර ජේතවන මහා විහාරයේදී 39ක් පාවෙයක ස්වාමීන් වහන්සේලා නිමිති කොටගෙන අනඳ මා හිමියන් වහන්සේ අමතා වදාළ ධම්මපද ගාථා ධර්මයක් මේ ප්‍රකාශ වුණි. මේ දවසේ සිදුවෙන කටින චීවර පූජාවේ ආනිසංස සම්බන්ධව හැඳින්වීමක් පිණිස මේ ගාථාව ඉදිරිපත් කරන්න යෙදුනේ. මේ ගාථාව දේශනා කරන්න යෙදුණු දවසේ තමයි කටිනාස්ථාන විනී කර්මයේ සරුවඥන් වහන්සේ පණවා වදාළේ. ගාථාවේ තේරුම පළමෙන් සලකා ගනිමු. හංසා ආදිත්‍ය පතේ යන්තේ. හංසයෝ ගගනතලයේ පියාසර කොට යනවා. ආකාශේ යන්ති ඉන්දියා. ඉරිදිවන්තෝ ඉරිදිබලෙන් අහසින් යනවා. නීයන්ති ධීරාලෝකම්හා. ධීරයෝ ලෝකයෙන් ඉතර වී යනවා. ජෙත්වා මාරං සවාහිනින්. පරිවාර සේනාව සහිත මාරයා ජයගෙන, මාරයා පරාජය කොට ජයගෙන ලෝකයෙන් ඉතර වී නිවනට පැමිණෙනවා කෙනෙක් කෙටි තේරුම මෙහි තියෙනවා. පින්නතුන් දන්නවා කවුරුත් මේ ආහසේ පියාසර කරන හංසයන් ආදි කොට ඇති සියලුම පක්ෂීන්. මේ පක්ෂීන් පියාසර කරන්නේ ඉර්ධියකින්. ඒ මොන ඉර්ධියද ඒකට කියන්නේ? කර්ම විපාකජ ඉර්ධිය කියලා. ඉර්ධි ජාති ඔක්කොම 10ක් තියෙනවා. එයින් එකක් තමයි කර්ම විපාකජ ඉර්ධිය. ඒ කර්ම විපාකයේ ඔවුන්ට ලැබුණේ පිනක විපාකයකින් නෙමෙයි. ඒ ඇත්තන්ගේ අකුසල කර්මයක් තමයි ඒ බලපාන්නේ. නමුත් අකුසල කර්මයේ හේතුවෙන්ද අහසේ පියාසර කොට ගමන් යනවා. ඒ කර්ම විපාක ඉර්ධියක්. ඔය වගේම සමහර විට දෙවියෝ අහසෙන් ගමන් කරනවා. දෙවියෝ දිව නැතිින් නොයෙක් දේ දැක ගන්නවා. එවාගේම භූත කොට්ටාස අහසින් යනවා. භූත කොට්ටාස අන්නට අන් අයට ආවිෂ්ට වෙනවා, අදහස් කියවනවා. අනුන්ගේ හිත මැනගෙන නොයෙක් දේවල් කියවනවා. මේ ඔක්කොම කරන්නේ කර්ම විපාක ඉර්ධිය. මේ අභිඥා බලයක් නොවේ. නමුත් ඒ ඇත්තන් නැති අවශ්‍ය ගොදුරු සොයා ගැනීම ආදී සඳහා මේ හංසයන් වැනි සියලුම පක්ෂීන් අහසේ පියාසර කරනවා ජීවිත ආරක්ෂාව සඳහා. ඒ කාලේ බුදුරජාන් වහන්සේ දේශනා කළ තින මේ ජවන හංසයෝ කියන හංස වර්ගය හිමාල වනාන්තරයේ චිත්‍රකූට පර්වතාශ්‍රිතව
චාතුරු මහ රාජිකේ දක්වා පියාසර කරන්න යන්න පුළුවන් කියලා. පුදුමාකාර ආචාර්ය පියාසර කිරීමක් ඔය පක්ෂීන් අතරින් හංසයන්ට තියෙනවා. එනිසා තමයි හංසයන්ට පක්ෂීන්ගෙන් රජකම ලැබුණේ. ආකාශයන්ති ඉද්දියා කිවි වේර්දිවන්තෝ හසින් යනවා. එතන කියන්නේ අභිඥා බලය. අභිඥා බලය ලබා ගැනීම සුළුපටු දෙයක් නොවේ. මහා බලගත් උත්සාහයකින් ලබා ගත යුතු දෙයක් අභිඥා බලය. මේ විශේෂ තියෙනවා තුනක්. අදිෂ්ඨාන ඉරිදිය, විකුරුවන ඉරිදිය, මනෝම ඉරිදිය කියලා. එයින් අහසෙන් ගමන් කරන්නේ විකුරුවන ඉරිදියයි. අදිෂ්ඨාන ඉරිදියෙන් කියන්නේ ඉරිදිවන්තයෝ අභිඥාලාභී අය තමන් ඉන්න තැනින් නොසෙල්වි සිතූ පැතූ දේ මම පානවා. සිතූ පැතූ දේ සිදු කරනු ලබනවා. අදිෂ්ඨාන බලේ. පින්තුන් අහල ඇති ලංකාවේ ස්වාමීන් වහන්සේලා පිරිසක් පිටිසුඟා වැඩියාම පාත්‍ර ලැබුණ බත් දානේ පමණක්. ව්‍යංජන කිසිවක් නැහැ, ගිතෙල් වැනි කිසිවක් නැහැ. ඔතනට වැඩියා එක්තරා අභිඥාලාභී රහතන් වහන්සේ නමක්. අසා සිටිය ඔබ වහන්සේලාට දාන ලැබුණද? එහෙමයි, දැන් අපි මේ දානේ වළඳනවා. මොනවද දානට තිබුණ දේ? මේ බත් ටික විතරයි. ඇයි ඇවිත්නේ මේ ගඟ දිහා බලන්න? මේ ගඟේ තියෙන ඔක්කොම එළඟි තෙල්නේ. එළඟි තෙල් අරගෙන ඔය දානෙත් එක්ක වළඳන්ද? මොකද්ද මේ ස්වාමීන් වහන්සේ කෙලේ? තමන්ගේ අභිඥා බලෙන් ගඟේ දිය, ගඟේ වතුරේ ගිතෙල් වුණා. එදා පටන් ඒ කාලයේ උන්වහන්සේ අධිෂ්ඨාන කාලයක් තියෙන්න ඇති. ඒ කාලයේ අවසානය දක්වාම උදේ වරුවට ඒ ගඟේ වතුර ගිතෙල් වුණා. අධිෂ්ඨාන ඉරිදී. පිනිතුන් දන්නවා නේද, ධර්මාශෝක රජුව 84,000ක් වෙහෙර විහාර කෙරෙව්වා. ඒ පූජා කරන දවසේදී රහතන් වහන්සේලා අධිෂ්ඨාන කළා, මේ සීලම විහාරස්ථාන එකම අංගණයක එකම ඉඳලක දකින්න මේ රජුරුවන් ලැබේවා කියලා. ජම්බුද්දීපේ විශාල පැතිරිච්ච රට, ඒ පැතිරිච්ච රටේ ඒ නගරවල ප්‍රදේශවල නිර්මාණය කළ සීලෝම විහාරස්ථාන එකම තැන දකින්න ලැබුණා. අධිෂ්ඨාන බලේ. ඔය වාගේ පුදුම දේවල්. එදා ධර්මාශෝක රජුරුවන් තවත් දයක් දකින්න සැලැස්සුවා. කලගෙඩියෙකුයි, වතුරේ පිච්ච කලගෙඩියෙකුයි මිනිහෙක්ද හිටෙව්වා. කරත්තේකු රතේකුත් හිටෙව්වා. හිටවලා මේ කලගෙඩියේ එක මිනිස්යාගේ කරත්තෙයි එක කොටසක් ඔක්කොම කම්පා වෙනවා, සෙලවෙනවා ඒ පොළවත් එක්ක. අනික කොටස නිශ්චලයි. ඉතින් අදිෂ්ඨාන ඉරිදී. ඔය වගේම පංචවර්ගීය ස්වාමීන් වහන්සේලා අතුරින් මහා නාමකේන රහතන් වහන්සේ මච්චිකා සංගණ නගරයට වැඩියාම චිත්‍ර ගෘහපතිතුමා ආරාධනා කළා, ස්වාමීන් අපට ප්‍රාතිහාර්යයක් දකින්න ඕන. උන්වහන්සේ වදාළා, ওই උතුරු සල්ලෝ බිම එළන්න, වේලෙච්ච තනකොළ, ගොමවැරටි, කුඩා දරකෑලි, තවත් දේවල් එකට ගොඩ ගහන්න. ඉතින් උන්වහන්සේ ඒ සියල්ල කළයන් පසු අදිෂ්ඨානයක් කළා. සුළු මොහොතකින් තත්පරයකින් මේ සියලුම දේවල් දැවුණ උතුරු සළුව නූල් කොටක්වත් දැවෙන්නේ නැතිව තිබුණා. පසුව ඒ උතුරු සළුව ගසාදාලා ගත්තා. මේ අදිෂ්ඨාන ඉරිදී. එදා තමයි මච්චකාසණ්ඩ නගරවාසී චිත්‍ර ගුරුපතිතුමා බණාලා සෝවාන් ඵලයට පත් උනේ, තෙරුවන් සරණ ගියේ. එවාගෙම පටිසම්භිදා ඥාන සතර ලැබුවේ එදා. පසු කාලයක සාරියුත් මහ රහතන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කළ එතුමා අනාගාම මාර්ගඵල සාක්ෂාත් කරගත්තා. විශේෂ ධර්ම කතිකයෙක්ද වුණා. ඔය වාගේ සිදුවීම් වලට කියන අදිෂ්ඨාන ඉර්ධිය. විකුරුව නිර්ධිය කියන්නේ පින්නතුනි අවිඥාලාභීන් වහන්සේ එක නමක්ව දහස් ගණන් මවාපානවා. දහස් ගණන්ව එක්කෙනෙක් බාටපත් වෙනවා. එවාගෙම වතුරේමෙන් පොළවේ කිමි දෙනවා. එවාගෙම පොළවේමෙන් වතුරේ ඇවිදිනවා. නෙළුම් මල් වල සමවතින් ඉන්නවා. අහසේ හැසිරෙනවා. ගස් ගල් පර්වත විනිවිද ගමන් කරනවා. ඉරහඳ අත ගන්නවා. නොඑක් වේස විලාස මවා පානවා. මේ ඔක්කොම කියනවා විකුරුව නිර්දී කියලා.
තමන් ඉන්න තැනින් වෙනස් වෙලා නැත්නම් තමන්ගේ ස්වરૂපය වෙනස් කළා වෙනත් වෙනත් ආකාරයෙන් පෙළහැර පානවා විකුරුවන ඉරිදි මනෝ මිරිදි කියන්නේ තේ තිරිදි විශේෂයක් ඒ තබිඥාලාභීන් විසින් තමන්ගේ ශරීරය හා සමාන කෙසඟක්වත් වෙනස් නැති ආත්මව අපාරා පිනිතුන් දන්නවනේ චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ ගැන ආර මාසයක් තිස්සේ එක ගාථාවක් පාඩම් කරගන්න බැරි වුණා ගුරුවරයන් වහන්සේ කීවා ඔබට මේ ආර මාසයේ තුල එක ගාථාවක් පාඩම් හිටියේ නැත්නම් මේ ජඹුරු චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් කමක් නැහැනේ ගෙදර යන්න කිව්වා නමුත් මේ කුඩා ස්වාමීන් වහන්සේ ගෙදර යන්න කැමති නැහැ ඒ වුණත් මේ ආචාර්යයන් වහන්සේ ඒ නම අත්හැරියා දානෙට ආරාධනා කළේ ජීවක වෛද්‍යවරයා ජීවක අඹවණේ මේ හිටියේ ඉතින් පසුදා දානෙට ඒ කුඩා ස්වාමීන් වහන්සේ හැර සංඝයා ගණන දුන්නා එයින් මේ කුඩා ස්වාමීන් වහන්සේ කලකිරුණා මගේ ආචාර්යයන් වහන්සේ මාව අත්හැරියානේ හෙට දාසේ මාව අත්හැරලානේ දානෙට සංඝයා නියම කෙරේ එහෙනම් මං ඉතින් උදේ යන්නම් කියලා රාත්‍රී කාලයේදී දුකෙන් ඉඳගලා බුදේ පාන්දර නැගිටලා පිටත් වුණා. නමුත් මේ කුඩා ස්වාමීන් වහන්සේ පස්චිම භවයක උත්තමී. කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන පුත්තමී. එදා බුදුරජාන් වහන්සේ බුදු ඇසින් අළුයම දැකවා දාලා මේ කුඩා චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ සව් කෙලෙස්නසහ රහත් වෙන බව. එනිසා ඉදිරියට වැඩියා. ඇසුවා මේ චුල්ලපන්තක කොහෙද යන්නේ? අනේ ස්වාමීනි මගේ ආචාර්යයන් වහන්සේ මගට ගෙදර යන්න කිව්වා මං අකමැත්තෙන් මේ යනවා මේ බුද්ධ ශාසනය ඔබේ ආචාර්යයන් වහන්සේගේද මගේද එහෙමයි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේගේ එහෙනම් එන්නේ මං ඉන්න කුටියට භාග්‍යතුන් වහන්සේ කුටියට කරගෙන ගිහිල්ලා ඉස්සරහා පඩිපෙළේ වාඩි වෙන්න කිව්වා නැගෙනහිර බලාගෙන නැගෙනහිර බලාගෙන වාඩි වෙන්නකොට දකුණු අතට දුන්නා වම් අතට දුන්නා කුඩා සිනිඳු සුදුම සුදු පාට ඉඳුල් කඩයක් රෙදි කඩක් මේක වම් අත උඩ තියන දකුණු අතෙන් පිරිමැඳ පිරිමැඳින්න කිව්වා රජෝහරණං රජෝහරණං කියලා එච්චරයි භාවනාව බුදුරජාන් වහන්සේ ඇතුළු සංඝ පිරිස වැඩිය ජීවක වෛද්‍යවරයාගේ පින්ද පාතේ පිණිස එතුමාගේ නිවසට වැඩියා ඔය අතරතුර මේ කුඩා ස්වාමින් වහන්සේ රජෝහරණං කීමින් ඉන්න කොට ඉරපායලා ඉරවැස් මූණට වැටෙනවා අතට වැටෙනවා අතේ දාඩිය වැටලා මේ දිලිසමින් තිබිච්ච සිනිඳු කදිකඩ සම්පූර්ණයෙන්ම කිලුටු වුණා. උනාසිත අසුබ සංඥා පහළ වුණා. ඒ අතේ තියෙන දාඩිය පමණන්නේ මුළු සර්වාංගයේම දෙතිස් කුණපයක් හැටියට ආබෝධ වෙලා හිත සමාධි වුණා ධානයටපත් වුණා. ධානයටපත් වෙලා විපස්සනාවට හැරුණා. බුදුරජාන් වහන්සේ බුදුරජාස් මාලාවක් විහිදුවල ගාථා තුනක් දේශනා කළා. ගාථා තුන ඇහෙනකොට මේ ස්වාමීන් වහන්සේ ගීතේ විදර්ශනා ඥාන සියල්ල සම්පූර්ණ වී ත්‍රිවිද්‍යා ෂට් අභිඥා චතුපටිසම්භිදා ඥානත් ත්‍රිපිටක ධාරී වෙමින් මහා රහත් භාවයට පත් වීම දාලා. ඒ මොහොතේදී බුදුපාමොක් සංගරුවනට දන්පැන් පිළිගැන්වීම සඳහා ජීක වෛද්‍යවරයා සූදානම් වුණා. භාග්‍යතුන් වහන්සේ වදාලා තව එක නමක් ඉන්නවා ජීවක අඹවණේ වැඩමගට එන්නේ. ගියාම එක්කෙනෙ ඉන්නේ මේ දහහක් තමමනේ ඉන්නවා. අයතේ නියෝජිත ඇවිල්ලා කිව්ව එක්කෙනෙ ඉන්නේ දහස් ගණන් ඉන්නවා. නෑ චුල්ලපන්තක නම එක්කෙන්ද කිව්ව. ගිහින් ගියා අයමත් ගිහින් කිව්වා මේ චුල්ලපන්තක ස්වාමීන් වහන්සේටයි ආරාධ. දහසක් දෙනා කිව්වම චුල්ලපන්තක මං චුල්ලපන්තක. එමෙනිම ආපහු ගිහිල්ලා අවසර ගත්තා පළමුවෙන්ම දකින ස්වාමීන් වහන්සේට වැඳලා සිවුරු කොණෙන් අල්ලගෙන කියන්නේ ස්වාමීනි ඔබ වහන්සේට වඩින්න අවසර ලැබුණා කියලා. ඉතින් ඒ වෙලාවේ තුන්වෙනි වර ආරාධනා කළාම අර දහස් ගණන් හිටිය චුල්ලපන්තක ස්වාමීන් වහන්සේලා එක්කෙනෙක් බාටපත් වුණා. උන්වහන්සේ වදාලා මම එන්නම් ඔබ යන්න කියලා. උන්වහන්සේ පාත්‍ර චිවුරු දවරව ඉරිදීන් වැඩලා තමන්ට නියමිත ආසනයේ වාඩි වුණා. එතකොට උන්වහන්සේට අර දහස් ගණන් සමාන එකම සමාන ආබ්බා මාපාන්න පුළුවන් වූ ඉරිදියට කියන්නේ මනෝමය ඉරිදිය. දබ්බ මල්ලපුත්ති තිස්ස ස්වාමීන් වහන්සේත් සේනාසනේ පැනවීමේ තනතුරු ලබා සිටියා. උන්වහන්සේ රජගහනුවර වේළුවනාරාමයේ වැඩ සිටියේ. සමාහට බොහෝම දුරස්තර ප්‍රදේශවලින් ස්වාමින් වහන්සේලා මහරෑ එනවා.
ඇවිල්ලා කියනවා අපට මේ ගිජ්ජකූට පර්වතයේ ආසන ඕනේ. අපට සිගිලි පාර්ශ්වයේ ආසනිය ඕනේ. අපට සප්පසොන්දික ආරාමයේ ඕනේ මේ ආවාසය. බොහොම දීර්ඝ මේ බොහොම දුරස්තර තැන් කියනවා. මේ මහරය. ඒ කිසිවක් බාධාවක් නැහැ දබ්බමල්ල පුත්ත තිස්ස ස්වාමීන් වහන්සේ. ආගන්තුක ස්වාමීන් වහන්සේලා කණ්ඩායම් 10ක් නම් 10 දෙනෙක් වෙනවා. 10 දෙනෙක් කියලා සෙනික ව්‍යාපාරේ කෙටි කළ ඒ ස්ථාන වලට එක්කරගෙන යනවා. එක්කරන ගින් මෙන්න මේ වත් පිළිවෙත් මෙතන කතිකාවත මෙහිමයි මෙන්න හැරමිතේ මෙන්න පඩික්කම මෙන්න සතපෙන ආසනේ මෙන්න තිතිකාව මෙන්න වාඩි වෙන ආසනේ මෙන්න පැන් භාජනේ ඔක්කොම කියලා දීලා ආපහු ඉර්ධියෙන් ආපහු එනවා. ඒ විදිහට මම ගන්න පුළුවන්කමද කියනවා මනෝම ඉර්ධි. බුදුරජාන් වහන්සේ යමා මහ පෙළහර පාන විට නිර්මිත බුදුරුවක් මම ගන්නවා. කිසිම වෙනසක් නැහැ ලෝතුර බුදුරජාන් වහන්සේ දෙනම. දෙනම වහන්සේ ඉරියව් මාරු කර කර යමා මහ පෙළහර පෑම සිද්ධ වෙන්නේ. මේවට මනෝම ඉර්ධි කියනවා. අභිධර්ම දේශනා කරනකොට තවතිසා භවනේ එහිදී සර්වඥන් වහන්සේ වෙලාව සැලකලා මනුලෝට වඩන උතුරු කුදු දිවයට පින්ද පාතේ. අනවතත් වෙල්ලඟ පැන් පහස් වෙලා දන් වළඳෙනවා. ඔය අතරතුර ආපසු වඩින තුරු මෙතෙක් දේශනා සිදු වේවා කියලා නිර්මිත බුදුරුවක් මම ඒ දේශනේ පවත්වන්න සලස්සලයි මේ වඩින්නේ. මෙව දවස් 90ක්ම සිද්ධ වුණා. අල්පේසාත්ම දෙවියෝ දන්නේ නෑ ඒක. මහේසාක්‍ය දෙවියෝ දන්නවා. මේ විදිහට නිර්මිත බුදුරුවක් මම පෑමද මනෝම ඉර්ධිය. මෙන්න මේ ඉර්ධි තුන අතරින් ඉද්ධි ආකාශයන් තිද්ධිය කියන්නේ විකුරුව නිර්ධි බලයෙන් අහසින් ගමන් කරනවා. ඕවා ලබා ගන්න එසේ මෙසේ ව්‍යායාමකින් නෙමෙයි. සීලේක පීඨලා සමත භාවනා වඩන්නට ඕනේ. සමත භාවනාවෙන් කසින භාවනා 10ක් තියෙනවා. ඒ 10ම වඩන්නට ඕනේ. ඒ 10ෙන් 8ක් අරගෙන 14 ආකාරයෙන් වශී කරන්නට ඕනේ. ඒකට කියනවා චුද්ධ සාකාර චිත්ත පරිදමනේ කියලා. ඒ වසීතා පුරුදු කරලා ඊට පස්සේ එක එක ඉර්ධි විශේෂයට අභිඥා බල පහක් තියෙනවා ලෞකික. එක එක අභිඥාවට වෙන වෙනම තියෙනවා උපචාර විදි. ඒව අනුගමනය කරලා බොහෝ උත්සාහයෙන් තමයි මේ ඉර්ධි විශේෂ ලබන්නේ. ඒව ලැබුවත් හරියට අශ්වයාගේ පිට උඩ තියෙන කොමුණු ගෙඩියක් වගේ පෙරලෙන්න පුළුවන්. ඒ නිසා විපස්සනා කරන්නටම ඕනේ. විපස්සනා කරලා වන මේ අභිඥා බල පරිභව කරන්න. ඔය විදිහට අභිඥාලාභයෙන් ලංකාවේ අනන්ත හිටියා. ඉස්සර කාලේ කියනවා උදේවරුක අපේ මේ බෞද්ධ මව කෙනෙකුට වී පැදුරක් වේලා ගන්නෙ නෑ. ආහසේ ආර්යයන් වහන්සේලා ගමන් කරනකොට ඉර දැස් වල කෙනව නැත්තම් ඉරාව මේ නැති වෙනවා. ඔය තරමට අපේ ආර්යයන් වහන්සේලා අභිඥාලාභයෙන් වහන්සේලා ලංකාවේ හිටියා. ඉදිරියට තෙසේ පහළ වෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඊළඟට සලකා ගන්න තියෙන්නේ නියන්ත දීනාලෝකම් ජෙත්වාමාරං සවාහිනි. සේනාව සහිත පරිවාර සේනාව සහිත මාර්යා ජයගෙන ධීරයෝ ලෝකයෙන් එතෙර වෙනවා. මේ මාර්යා මාර්යා කියන්නේ කාටද? මාර ධර්ම පහක් තියෙනවා. ක්ලේශ මාර, ස්කන්ධ මාර, අபிසංස්කාර මාර, දිව්‍ය පුත්‍ර මාර, මච්චු මාර කියලා. ක්ලේශ මාර්යා කියන්නේ තම තමාගේ సంతානවල තියෙන 1500ක් ක්ලේශයක්. ක්ලේශ 1500යි. ඒවැ ප්‍රධාන ක්ලේශ වස්තු 10යි. ක්ලේශ මූල ධර්ම 3යි. ලෝභ දෝෂ මෝහ කියලා. ඒ සියල්ලන්ට මුල වෙන්නේ මෝහයයි. මේ කියන්නේ මෝහයේ මුල් කොට ඇති ක්ලේශ ධර්ම සියල්ල බාධා කරනවා ධ්‍යාන වඩන්න, විදර්ශනා වඩන්න මාර්ගඵල ලබන්න. ඒ ක්ලේශ මාර. ස්කන්ධ මාර කියන්නේ අපේ මේ සංතානගත රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඤාස්කන්ධ, සංස්කාරස්කන්ධ, විඥානස්කන්ධ කියන පහ. මේවා ලෙඩ වෙනවා, මේවා ආතුර වෙනවා. සීල රකින්න ගියාම, ධ්‍යාන වඩන්න ගියාම, විදර්ශනා වඩන්න ගියාම, පිළිවෙත් පුරන්න ගියාම බාධා කරනවා. ඒකත් ස්කන්ධ මාරයයි. අபிසංස්කාර මාර කියන්නේ කර්ම විපාක, කර්ම සම්පත. මේ දීර්ඝ සංසාරේ ප්‍රමාණ කරන්න බැරි තරම් කර්ම සම්භාරයක් අපේ సంతාන තුල තැන්පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ කර්ම වලින් අර අපරාපරී වේදනීය කර්ම ප්‍රමාණ කරන්න බැරි තරම් කල්ප අසංක ගණන් ඈත සිටන් අපේ సంతාන තුල ගොනු වෙලා තියෙනවා. ඒවා රූප ධර්ම නෙමෙයි. චිත්ත సంతානේ තමයි වාසනාගත වී පවතින්නේ. ඒවා අවස්ථානුකූලව ඉදිරිපත් වෙනවා. අකුසල කර්ම විපාක, අර ගත විපatti, උපද විපatti,
කාල විපත්ති, පයෝග විපත්ති කියන අවස්ථාවට ඇවිල්ලා ඵල දෙන්න පටන් ගන්නවා. කුසල විපාක, ගති සම්පatti, උපදී සම්පatti, කාල සම්පatti, පයෝග සම්පatti නිසා කුසල විපාක මතුවෙන්න පටන් ගන්නවා. වඩාත්ම සත්‍යයට බලපාන්නේ අකුසල කර්ම විපාක. අකුසල කර්ම විපාක නිසා ධ්‍යාන වඩන්න, සීල දකින්න, විපස්සනා වඩන්න බාධා වෙනවා. ඒකත් මා එකට කියනවා කාමේ අභිසංස්කාර මාර්ග කියලා. මච්චු මාර්ග කියන්නේ මරණය. ස්වභාවිකව සිදුවෙන ජීවිතේන්ද්‍රිය උපච්ඡේදක මරණය. මේ මරණය අපේ හිතනවාට වඩා දික් කර ගන්න අමාරුයි. අප වේලාපට කල් දෙන්න කල් ලබා ගන්න බෑ. අපට යම් යම් දේවල් අපදීලා කල් දික් කර ගන්න පුළුවන්. මේ මරණයට නම් කල් දික් කර ගන්න බෑ. අද ඉන්නවා හෙට මැරෙන්න පුළුවන්. සමහරට කටට ගත්ත බත් පිට ගිලින්න ඉස්සර මැරෙන්න පුළුවන්. ඊළට ගත්ත හුස්ම ටික පිට කරන්න ඉස්සර මැරෙන්න පුළුවන්. ඒ තරම් පුදුම අවාසනාවන්ත ජීවිතයක් තමයි මේ පරිහරණය වෙන්නේ. ඒ කියන්නේ මේ මායයට නැත්නම් මේ මච්චු මරණයට යටත් වෙලා තමයි ඉන්නේ. ඒක අවිනිශ්චිතයි. කොයි වෙලාවෙ කොතැනකදී කොයි විදිහේ අවස්ථාවකදී සිදුවෙද කියලා දන්නේ නැහැ. ඒ තරමට අවිනිශ්චිත බැවින් ඒකත් සිල් දකින්න, ඥාන වඩන්න, විදර්ශනා වඩන්න බාධාවක් බැවින් මාරේ. අනික තමයි දීපුත්‍ර මාරය. වසවර්ථ දීපුත්‍ර මාරය ඉන්නේ 6 වෙනි දිවී ලෝකේ. ඔහු මාන්නෙන් ඉහෙළම මාන්නාදිකේ. එනිසා ඔහුට ඉහෙළින් කෙනෙක් යනවට කැමති නැහැ. ඥාන වඩා බඹල යනවට කැමති නැහැ. මාර්ගඵල උපදවනවට, රහත් වෙනවට, පසේ බුදු වෙනවට, ලෝතුරා බුදු වෙනවට කැමති නැහැ. ඒ තැනැත්තාගේ වසඟේ ඉක්මවන නිසා. ඒවට බාධා කරනවා. නමුත් මහා බෝසතාණන් වහන්සේලා මෛත්‍රී පාරමිතා උසස් සම්දෙමින් වඩන නිසා මාර්යාල් ලං වෙන්න බැරි වෙනවා. පිනතුන් අහලා තියෙනවානේ මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේ බුදු වෙන දවසේ මාර්දිව පුත්‍රය එන්නේ නැහැ කියලා. එන්නේ නැහැ. එන්නේ නැත්නම් උන්වහන්සේගේ මෛත්‍රී බලයේ පුදුම විදිහට දිනුන වෙලා තියෙනවා. එනිසා ලං වෙන්න බෑ. මෙන්න මේ වාගේ ඒ මච්චු මාර ළඟට ඔය දී පුත්‍ර මාර්යා තමන්ගේ සීලයට, සමාධියට, විදර්ශනාට බාධාවක් බැවින් අන්තරාවක්. මේවට කියනවා පරිවාරය. ඒ කියන්නේ මාර්යාගේ පිරිවර. ඒ මාර්යාගේ පිරිවර ජය ගන්නවා ධීරයන් වහන්සේලා. කොහොමද ජයගන්නේ? සීලය රකිමින් සීලය නිසා කෙලෙසුන් යටපත් කිරීමේ ජයග්‍රහණය කරනවා. ධ්‍යාන වඩනවා. ධ්‍යාන සමාධි වැඩිමින් විස්කම්බන වශයෙන් කෙලෙසුන් යටපත් කිරීමේ ජයග්‍රහණය ලබනවා. එළඟින් විදර්ශනා වඩා මාර්ගඵල ප්‍රතිලාභ කරගන්නවා. ඒ ඒ මාර්ගඥාන වලින් ඒ ඒ මාර්ගයෙන් නැසෙනසුළු ක්ලේශ ධර්මයන් සහ මුලින්ම නැසෙනවා. ඒකට කියනවා සමුච්ඡේද ප්‍රහාණී වශයෙන් කෙලෙසුන් නැසමින් මාර්යාගෙන් ජය ගන්නවා. ඊළඟට අරහත් මාර්ගයටපත් වෙනකොට සීලෝම ක්ලේශ ධර්මයන් සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙන බැවින් උන්වහන්සේ සරුව ප්‍රකාරයෙන් ජයග්‍රහණය කරන කෙනෙක් වෙනවා. ලෝතර බුදුරජාන් වහන්සේලා නම් වාසනාසහිත සකල ක්ලේශයන්ගෙන්ම සදාතම ජයග්‍රහණය ලබනවා. එනිසා ජෙත්වා මාරං සවාහිනින් පරිවාර සෙනඟ සහිත මාර්යා ජයගෙන ලෝක ධාතුයෙන් නීයන්තේ ඈතර වෙනවා. මොනවද මේ ලෝක ධාතු කියන්නේ? ලෝක ධාතු කියලා කියන්නේ පළමුවෙන් කියන ස්කන්ධ ලෝකේ. රූපපාදානස්කන්ධ ලෝකේ, වේදනෝපාදානස්කන්ධ ලෝකේ, සංඤ්ඤෝපාදානස්කන්ධ ලෝකේ, සංස්කාරෝපාදානස්කන්ධ ලෝකේ සහ විඥානෝපාදානස්කන්ධ ලෝකේ. මේවට ලෝක ලෝක කියන්නේ කැඩෙන බිඳෙන සුළු බැවින්. ලෝඡේදනී කියන ධාතුවක් තියෙනවා පාලි භාෂාවේ. ධාතු ප්‍රകൃතිය ලෝඡේදනී කියන ධාතුවෙන් පරව ප්‍රත්‍යක් හැදෙනවා. යොන් අනකා යොන්නුනම් කියන මේ ප්‍රත්‍ය ආදේශය අනුව නප්‍රත්‍ය යෙදී නාන කියන ප්‍රත්‍යයට අක කියන ආදේශන ලෝ අක කියලා කියන තැනේදී ලෝ යන්නේ උයන්නට ඕ යන්නක් වෘදි වෙලා ලෝක කියලා පදේ හැදෙනවා. ඒකේ තියෙන්නේ කැඩෙනවා බිඳෙනවා, ඇති වෙනවා නැති වෙනවා, කැඩෙනවා බිඳෙනවා කියන එකයි මේ සිඳෙන බිඳෙන නිසා ලෝක කියලා කියනවා. මේ ලෝක කියන වචනයේ යටස් සියල්ලම කැඩෙන බිඳෙන දේවල්. එතකොට පංචස්කන්ධ ලෝකය කැඩෙනවා බිඳෙනවා විනාශ වෙනවා. ඒ වගේම සත්ත්ව ලෝකය, සංස්කාර ලෝකය, අවකාශ ලෝකය, ඔය වගේම කැඩෙන බිඳෙන නිසා ලෝක. කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක මේවත් කැඩෙන බිඳෙන අර්ථයෙන් ලෝක. සංඥා ලෝක, අසංඥා ලෝක, නේව සංඥා, නා සංඥා ලෝක මේවත් කැඩෙන බිඳෙන අර්ථයෙන් ලෝක. ඒකමෝකාර ලෝක, චතුෝකාර ලෝක, පංචමෝකාර ලෝක මේවත් කැඩෙන බිඳෙන අර්ථයෙන් ලෝක.
තාතේන සබ්බේ සත්තාරට්ඨිතිකා සීල සත්‍ය ආහාරය යෙපෙන්නෝය එක විදියක් එක විදියකින් ලෝකය දේ ලෝකා නාමංච රූපංච නාම රූප නමින් ලෝක දෙකයි තයෝ ලෝකා තිස්සෝ වේදනා වේදනා තුන ලෝක තුනක් චත්තාරෝ ලෝකා චත්තාරෝ ආහාර ලෝක හතරක් ආහාර හතර පංච ලෝකා පංච උපාදානස්කන්ධා පංච උපාදානස්කන්ධේ ලෝක පහ ඡේ ලෝකා ඡ අධ්‍යාත්මිකා නායතනානි ආධ්‍යාත්මිකාතන හය ලෝක හය සත් ලෝකා සත් විඥානට්ඨිතියු විඥානට්ඨිති හත ලෝක හතක් අට ලෝකා අට ලෝක ධම්මා අෂ්ට ලෝක ධර්මේ ලෝක අටක් නව ලෝකා නව සත්තාවාසා නව සත්තාවාසේ ලෝක නමයක් දස ලෝකා දස ආයතනානි ආයතන 10 ලෝක 10ක් ද්වාදශ ලෝකා ද්වාදශ ආයතනානි දොළොස් ආයතනයෝ ලෝක 12ක් අටාරස ලෝකා අටාරස ධාතු අටලොස් ධාතු ලෝක 18ක් මෙහෙම ලෝක වර්ණා විශේෂයෙන් බෙදී යනවා ඒ මේ ලෝකයේ සර්ව ප්‍රකාරයෙන් ලෝක ස්වභාවය ලෝක සමුදය ලෝක නිරෝධ උපාය කියන සිව් ආකාරයෙන්ම සරුවඥන් වහන්සේ ආબોධ කරගෙන තියෙනවා. නිසා ලෝක විදූ කියන. ඔය කියන ලෝක ස්වභාවයන් සියල්ලම එක වචනයෙන් කියන සක්කාය කියලා. ඒ කියන්නේ මේ නිවනින් මේ පිට සියල්ලම සක්කාය. තවත් වචනයකින් කියනවා සංකත සංකාර කියලා. මේ සියල්ලම හේතු ප්‍රත්‍යයෙන් හටගන්න පවතින නැසෙන දේ නිසා සංකත සංකාර කියලා. ඒ සියල්ලම ඉක්මවා යනවා ජාති ජරා මරණයක් නැති අජාති අජර අමෘතමා නිර්වාණ ධාතු වන ඒ ලෝකෝත්තර තත්ත්වයට පත් වෙනවා ආර්යයන් වහන්සේලා රහතන් වහන්සේලා මේ නිසා මෙන්න මේ දේශනෙන් පැහැදිලි කොට වදාළේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ වෙත පැමිණි සංඝ පිරිසක් අරිහත්ත්වයට පත් වූ විලාසය ඒ කියන්නේ සාරුවක්ඥන් වහන්සේ සවැත්නුවර ජේතවන මහා විහාර වැඩි ඉන්න අවස්ථාවක කොසල් ධනවියේ තියෙන පාමේජික කියන ආරණ්‍ය සේනාසන වාසී දුතාංගධාරී ස්වාමීන් වහන්සේ 39ක් බුද්ධ දර්ශනයේ ධර්ම ශ්‍රවණයට එන්න පිටත් වෙලා ආවා. එන අතරමඟදී ඇසල පොය උදාපත් වුණ සාකේත නගරෙදී. තම යදුන් අතක් දුරයි සවැත් නුවරට එක දවසෙන් එය ගත බැරි නිසා උන්වහන්සේලාට වස්සලෙමෙන්නේ සිද්ධ වුණ සාකේත නගරේ. සාකේත නගරේ තියෙන කාලකාරාම කියලා ආරාමයක්. කාලකාරාම සූත්‍රයේ දේශුවෙත් එතන වැඩි ඉඳගෙන. ඒ මේ ස්ථානයේ තුන් මාසයක් ගත කරලා වස් පවාරණයෙන් පසුව සවැත් නුවර බලා පිටත් වී වැඩියා. මේ වඩින ගමන බොහොම දුකසේ යන්න සිද්ධ වුණා. වර්ෂා කාලයේ ධාරා නිපාත වෙයි වැහලා වැහලා ගවයන් දහස් ගණන් ගමන් කිරීම නිසා පාරවල් ඔක්කොම මඬ වෙලා. ධනක් පමණ එරියේරේ පාසු කෝල වලට මඬ වතුර පෙවි පෙවි දුකසේ තමයි සවැත් නුවරට පත් වුනේ. ජේතවනාරාමයේ තමේ පිවිසෙන ආගන්තුක සත්කාරවත් ලබන්නේ නැතුව අර මඬ වතුර පෙරිච්ච සිවුරු පෙවිච්ච සිවුරු මිරිකලයි වේලෙන්නේ තියලා බුදුරජාන් වහන්සේ සමීපයට පැමිණියා. බුදුරජාන් වහන්සේ තියද අලුයම් කාලේ දැකලා තිබුණ මේ පිරිස වඩින බව ඒ පිරිස ආද අරහත්ත්වයට පත් වෙන බවත් දැනගෙන හිටියා. උන්වහන්සේ වෙත පැමිණ මේ ස්වාමින් වහන්සේලා බොහෝම ගෞරවයෙන් වෙන වෙනම ශිරිපතුල් වන්දනා කළ එකත් පසක වාඩි වුණා. බුදුරජාන් වහන්සේගේ සිරිතක් තියෙනවා ආගන්තුක භික්ෂූන් සමග පිළිසඳර කතා කරනවා. කොහොමද මහණෙනි වස්සාන කාලයේ සමගින් හිටියද? ශනීපෙන් හිටියද? පින්නපාත ආදීන් ක්ලාන්තයන් නැද්ද? එන ගමන සුවසේ ආවද? එසේය ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි ශනීපෙන් හිටියා. සමගින් හිටියා. පින්නපාතෙන් ක්ලාන්තයක් නැහැ ස්වාමීනි. එසේ නමුත් අපි මේ තුන් වාසයක් අතරමං වී සිට පැමිණෙන සිදුවීම නිසා එන ගමන බොහොම දුෂ්කර ගමනකින් ආපු නිසා අපට ලොකු අපහසුතාවක් තිබුණා. නමුත් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේගේ දර්ශනයෙන් අපේ සීලෝම ගතට හිතර තිබුණු වේදනා සංසිඳිලා ඉතාම උසස් සැනසෙල්ලක් ලැබුණා. ස්වාමීනි අපට අනුකම්පාවෙන් බණපදයක් අවසර ලැබේවා කියලා ආරාධනා කළා. සර්වඥන් වහන්සේ අසවදාලා මහණෙනි ඔබ හැම කොමක්ද හිතන්නේ මේ සංසාරය ගැන? මේ දීර්ඝ සංසාරයේ ඔබත් අපත් එක එක්කෙනෙක් සසරදී එක එක වාරවල බෙලි කැපුම් ලැබූ වාරවල ජලූ ලේ සතර මහා සාගරයේ ජලයට වැඩිද? ලේ ජලයේ වැඩිද? ස්වාමීනි අපි අහලා තියෙන හැටියට නම් සතර මහා සාගරයේ ජලය අඩුයි.
අපි එක එක්කෙනෙකුගේ සසරදී බෙලි කැපුම් ලැබූ ආරවලම ගැලෝලේ එකතු වුණා නම් සතර මහා සාගරයේ ජලයට වැඩි. සාදු සාදු මහන්නේ කෙසේමයි. ඔබත් අපත් සෑම දෙනාම ගණන් කරන්න බැරි තරම් අති දීර්ඝාන්තර කාලයක් කල්ප අසංඛේයේ වාසංඛේයකටත් වඩා දිග කලක් අපි ආවා. ඒ කාලයේ තුල අපි එක එක්කෙනෙක් ගවයෙක් වෙලා බෙලි කැපුම් ලැබුවා. මීහරෙක් වෙලා බෙලි කැපුම් ලැබුවා. එළුවෙක් වෙලා බෙලි කැපුම් ලැබුවා. බැටළුවෙක් වෙලා බෙලි කැපුම් ලැබුවා. කුකුලෙක් වෙලා ඌරෙක් වෙලා බෙලි කැපුම් ලැබුවා. මිනිසයන් අතරතේ ගම්පහරන හොරුන් වෙලා බෙලි කැපුම් ලැබුවා. මම්පහරන හොරුන් වෙලා බෙලි කැපුම් ලැබුවා. පාරදාරික දාමරිකයන් වෙලා බෙලි කැපුම් ලැබුවා. තවත් තවත් අපරාධ කරුවන් වෙලා බෙලි කැපුම් ලැබුවා. උපුන්නපං හැමදාම බෙලි කැපුම් ලැබුවා නෙමෙයි. මෙහෙම බෙලි කැපුම් ලැබූ වාරවල ගැලුනේ එකතු වුණා නම් එක එක්කෙනා ගලේ සතර මහා සාගරයේ ජලයට වැඩි. මේ තරම් දීර්ඝ සංසාරයක් ඔබත් අපත් සෑම දෙනාම සසර ඇවිද්දා. නූපන්න තැනක් නැ සුද්ධාවාස පහ ඇර. අසංකේය අප්‍රමේය වාරවල භවාග්‍රයට අපි කවුරුත් ගියා. අරූප ලෝකෝට ගියා, බ්‍රහ්ම ලෝකෝට ගියා, දෙව්ලෝකෝට ගියා, සංදේව රජ වුණ අනන්ත වාරවල, මනුලව සක්විති රජ වුණ අනන්ත වාරවල. ඒ සියල්ලට වඩා අපි තිරිසං අපාය දුක් වින්දා, ප්‍රේත අපාය දුක් වින්දා, අසුර අපාය දුක් වින්දා, ලෝකාන්තරික නරක දුක් වින්දා, ඔසුපන් නරක 127ම දුක් වින්දා, අටමහා නරකයේම දුක් වින්දා, පිටසක්වල අපාවල්වල දුක් වින්දා. මේවා ගණන් කරන්න සාස මේ සංඛ්‍යා කරන්න සමතෙක් ලෝක ධාතුවේ නෑ. දීර්ඝරත්තං වූ භික්ඛවේ දුක්ඛං පච්චුන භූතං. දීර්ඝාන්තර කාලයක් ඔබ සෑම දෙනා මේ දුක වින්දා. තිබ්බං පච්චුන භූතං කියුණු දුක් වින්දා. වේසලං පච්චුන භූතං ඥාත වේසන භෝග වේසන රෝග වේසන දිට්ඨි වේසන ආදී වූ සෑම වේසනයන්ට පාත්‍ර වුණා. කටසේ වඩිතා මහා පොළවේ සෝම් යඩුණා. අලමේව භික්ඛවේ සම්බ සංකාරේසු නිබ්බින්දුතුං. සියලුම සංස්කාරයන් කෙරෙහි කලකෙන්න වටනවා මහණෙනි. අලමේව නිබ්බින්දුතුන් අලම් විරජ්ජිතුන්. සියලු සංස්කාරයන් කෙරෙන් අත මිදෙන්න වටනවා මහණෙනි. අලම් විමුක්තිතුන් සදාතම මෙයින් මිදියම නිමිදියාම වටනවා මහණෙනි කියලා ත්‍රිලක්ෂණයේ චතුරාර්ය සත්‍යයේ දේශනේ නැංගුවා. ත්‍රිලක්ෂණයේ චතුරාර්ය සත්‍ය විස්තර විවරණය කරනකොට එම සියලු දෙනා වහන්සේ කලින් සැතම් කෙනෙක් සෝවාන් වෙලා හිටි, සමහර කෙනෙක් සකදාගාම, සමහර කෙනෙක් අනාගාමී. මේ 39 භද්‍ර වර්ගීය රාජකුමාරවරු විසින් මානවෙච්ච පිරිසයි පසු කාලෙක මේ පාවෙන්යාරණිසෙට ආවේ. උන්වහන්සේලා සියලු දෙනා වහන්සේම ත්‍රිවිද්‍යා ෂට් අභිඥා සිව් පිළිසිමියා ඥාන සහිතව මහා රහත් භාවයට පත් වේවදාලා. බුදුමාකාර සෝමනස්සේකට පත් වී සරුවඥන් වහන්සේගේ ශ්‍රී පාදේ වෙන වෙනම වැඳලා පාත්‍ර චීවර දරව අවසරගෙන අහසින් වැඩියා. අනඳ මාහිමියන් වහන්සේ උත්ෙන්ද වැඩි ඇසුළු විලාවකින් බුදුරජාන් වහන්සේගෙන් අසා සිටියා, ස්වාමීනි මේ 39ක් පමණ ආගන්තුක පිරිස වැඩියා නේද? ආගන්තුක සක්කාරයන් අපි දැන් සෝදානම් කළේ 39 කොහෙද ස්වාමීනි වැඩි? එතකොටයි බුදුරජාන් වහන්සේ මා මුලින් මාතෘකා කළ ගාථාව දේශනා කළේ. ආනන්දේව බාප දැකලා තියෙනවා හංසයෝ අහසින් යනවා, ඉරිදිවන්තයෝ අහසින් යනවා, ඒ වගේ ධීරයෝ පිරිවර චේනාව සහිත මාර්යා ජයගෙන මේ සංසාරයෙන් එතර වෙලා ලෝකෝත්තර අමා මහ නිවනට පත් වෙනවා. ඒ වගේ මහණෙනි, ඒ ආනන්දේනි, ඒ සංඝ පිරිස මා වෙතාවේ පියාපත් නැති හංස පෝතකයන් වගේ ඒ ඇතෝ මා වෙත පැමිණිලා මගේ ධර්ම ශ්‍රවණය කරලා මෙතින්දීම සව් කෙලෙස් නැසා ත්‍රිවිද්‍යා ෂට් අවිඥා සිව් පිළිසිමියා ඥාන සහිත අරිහත්ත්වේ සාක්ෂාත් කළ මගෙන් වරම්ගෙන අවසරගෙන අහසින් වැඩි ආනන්දය. මේ කතාව සංඝ පිරිසට නැවත දේශනා කරන්න යෙදුණා. එදා සන්ධ්‍යා වෙනකොට අනඳ මාහිමියන් වහන්සේගේ වහන්සේට ලැබුණු උපදේශ පරිද්දෙන් ශීලෝම සවැත්නුවර සමීප සීලු සෙනසුන් වල සංඝයා ජේතවනාරාමයට කැඳෙව්වා. එදා බුදුරජාන් වහන්සේ කඨිනාස්තර විනය කර්මයේ පැනෙව්වා. ඔය කියන්නේ බුදු වීමෙන් අවුරුදු 20කටත් පස්සේ කඨිනාස්තර විනය කර්මයේ පැනෙව්වේ අර පාවෙයක භික්ෂූන් වහන්සේලා ගමන් කළ දුෂ්කර ගමන නිමිති කරගෙන ඉදිරියට මහා සංඝයාට වැනි අපහසුතාවන්පත් නොවි වස්සාන කාලයත් හේමන්ත ඍතුවක් විශේෂානිසංස ලැබෙන පිණිසක් සියලු සරුවක්ඥ ශාසනවල දේශනා කරන ලද
ඉතා වැදගත් එවාගේ මහත්ඵල මහත් ආනිසංස ගෙන දෙන පූජාවක් වශයෙන්ුත් කඨිනාචාර විනී කර්මයේ සරුවඥන් වහන්සේ පනවා වදාලා අනුජානාම භික්ඛවේ වස්සං උත්තානම් භික්ඛූනම් කඨිනං අත්තරිතුං වස්වසා පෙරවස්වසා පවාරණේ කළ භික්ෂූන් වහන්සේලා වැඩෙන සෙනසුනකදී චීවර මාසයේ තුලදී කඨිනාචාරයේ ඇතිරීමට මා අනුදැන වදාරමි. මේ කඨිනාචාරයේ ගැන මීට වඩා හැඳින්වීමක් අවශ්‍ය වන්නේ නැත්තේ බොහෝ වාරවල පින්නතුන් අහලා තියෙනවා. ඊළඟට සඳහන් වෙන්නේ අත්තත කඨිනානං වෝ භික්ඛවේ පංචකප්පිසanti. කඨිනී අතුල භික්ෂූන් වහන්සේලාට කරුණු පහක් ඇත වෙනවා. ඒ කියන්නේ ආනිසංස පහක් ලැබෙනවා. අනාමන්ත චාරෝ අසමාදාන චාරෝ ඝන භෝජනං යවදත්ත චීවරං යෝච තත්‍ර චීවරුප්පාදෝ සෝචනේ සම්භවිස්සති. මේ තමයි ආනිසංස පහ. මේ ආනිසංස පහ ගැන කෙටි හැඳින්වීමක් දැන් ඉදිරිපත් වෙනවා. අනාමන්ත චාරෝ කියන්නේ දැන් භික්ෂූන් වහන්සේලා එක නමක් හෝ වැඩ පිරිසක් හෝ ඉන සෙනසුනකදී පස් නමක් හෝ ඊට වැඩ පිරිසක් ඉදිරිපිට සංඝ සතුකට පූජා කොන් ලැබනවා. මේ කඨින වස්ත්‍රය කඨිනයක් බවට පත් වීමට කාරණා 17ක් තියෙනවා. ඒ වගේම කඨිනිය අවලංගු වීමේ කරුණු තියෙනවා 24ක්. ඒ වගේම කඨිනේ විපන්න ධර්ම තියෙනවා 3ක්. කඨිනේ සම්පන්න ධර්මතා තියෙනවා 3ක්. ඒ සියල්ලෙම නිසයතේට කඨින වස්ත්‍රයක් ලැබී දෙපටි සූර තනිපර සූර අඬන සූර කියන තුන් සූරෙන් එකක් කරවලා එදවසදීම කපල මහල සෝදලා පනුපෝලා කබ්බින්දු තබලා එදාම මහා සංගරුවන විසින් සීමාවකදී විනය කර්මයකින් සුදුසු ස්වාමීන් වහන්සේ කෙනෙකුට පැවරෙනවා. උන්වහන්සේ විසින් මේක අදිෂ්ඨාන කරගෙන කඨිනාචාර විනය කර්මයේ සම්පූර්ණ කරනවා. එසේ කඨිනාචාර විනය කර්මයේ සම්පූර්ණ වූාට පසුව චීවර මාසයයි හේමන්ත ඍතුයේ මාස 4යි කියන මාස 5 තුලදී මේ ආනිසංස පහ සංඝයාට ලැබෙනවා. අනාමන්ත චාරෝ ඒ කියන්නේ ශක්විත රජ කෙනෙකු වැනි තත්ත්වයට පත් වෙනවා. ශක්විත රජුරුවන් කවදාකවත් කෙනෙකුගේ වරමක් අරගෙන ගමන් යනවා නෙමෙයි. තමන් මුළු ලෝකේටම අධිපති. ලෝකේට කියන්නේ මේ මනුෂ්‍ය ලෝකේට. සතර මහා දීපේටම අධිපති ධාර්මික ධර්ම රාජ කෙනෙක්. එතුමා සතර මහා දීපේට ගමන් කරනවා ධර්මචාරිකාව. ඒ දිවයින් වල වාසය කරන්නවුන්ට පංචශීල් සමාදන් කරවනවා. එවාගෙම සිව්බඹ විහෙරණ කියලා දෙනවා. පොය අටශීල් සමාදන් වෙන්න නියම කරනවා. දැහැමින් ජීවත් වෙන්න විධාන කරනවා. ඒ සඳහා ගමන් කරනවා. ඒ වගේ භික්ෂූන් වහන්සේද ගමන් බිමන් වඩිනවා ලෝ වැඩ සඳහා. ලෝවට ධර්ම දේශනා කරනු සඳහා. ඒ යන ගමන්ෙදී උන්වහන්සේ තමන්ද පීවරක් ගානේ කමඨාන් සීරිසෙන් යුතුව ගමන් කරමින් දුටු දුටුවන්ට වැඳුම් පිඳුම් කළුවන්ට දහස බැඳි පසුම්බියක් ගෙමිදුලේ තබා යන්න වගේ ලොවේ ලෝතුරා සම්පල් ලබා ගැනීම පිණිසයි මේ වඩින්නේ. ඒ වඩන ගමනේදී ඇවැත්ෙන්නේ නැහැ. මේ කියන කඨිනානිසංස හේතුවෙන්. ඒ කියන්නේ නැත්තම් අවසර නැතුව ගමන් ගියොත් ආපත්‍ති වෙනවා. නමුත් කඨිනානිසංස මාස පහේදී ඒ ඇවැත්වන්නේ නැහැ. ඒක තමයි පළවෙනි ආනිසංසය. එහි ආනිසංස හේතුවෙන් මේ දායක පින්නතුන්ගේ සසර දේශක් විති සම්පන්න ලැබෙනවා ලැබෙනවාමයි. නමුත් බෞද්ධයන් වශයෙන් අපි දන්නවා අසංකේය අප්‍රමේය වාරවල අපි ශක්විත රජේලා තියෙනවා. නමුත් අපරිසීනින් දුටු දෙයක් තරම්වත් මතක නැහැ. ඇති වැඩකුත් නැහැ ලැබුවා කියලා. සීමිතයි. ඒ සම්පත් සීමිතයි. එනිසා අප විසින් මේ කරගන්නා ලද ශක්විත සපත් ලැබෙන්න තරම් බල සම්පන්න මේ කුසල හේතුවෙන් අපට නිවන් දකින අතුරු සුවයනීව දසපාරමී පුරමින් සුවයනීව නිවන් මඟ පාරමී පුරමින් සුවයනීව ධ්‍යාන විඥා විදර්ශනා ඥාන වඩමින් ඊටාම සුවසේ සතර මඟ ඵල පිළිවෙලින් ශාන්ත නිර්වාණ ධාතුව සාක්ෂාත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරේතු වෙනවා. දෙවෙනි කාරණේ තමයි අසමාදානචාර. උපසම්පන්න භික්ෂූන්ට තියෙන අතුන් සූරු අදිෂ්ඨානය. එයින් එක චීවරයක් හරිය රාත්‍රී අලුයම් කාලයේදී අරුණෝදයේදී අත්පසින් වෙන්ව තිබුණා නම් ඒක නිස්සග්ගිය වෙනවා. නමුත් මේ කඨිනානිසංස මාස පහේදී ඒ නිස්සග්ගිය ඇවතවන්නේ නැහැ. තුන් සූරෙන් යමක් අත්පසෙන් වෙන්ව තිබුණාට ඇවැත්වෙන්නේ නැහැ, නිසඟි වෙන්නේ නැහැ. ඒක පහසු වේරණයක්. භික්ෂූන් වහන්සේලාගේ තාරිකා ගමන්වලදී දෙපට සූරාරි ප්‍රවේශමට තියලා යන්න පුළුවන්. ඒ පහසු විරණ ලැබුණේ කඨිනේ නිසා බැවින් කඨිනේ පූජා කළ පින්නතුන් දෙවැනි ආනිසංස ලැබෙනවා. චක්කිත සපත් වැනි සම්පන්න ලැබෙනවා ලැබෙනවාමයි.
සක්විති රජ්ජුරුව යන යන තැන්වල මේ ආමිෂ බාර කියන්නේ මිල මුදල්, ඇඳුම් පැළඳුම්, එවාගෙම නොයෙක් නොයෙක් මේ බත් මුල් ආදී අරගෙන යන්නේ නැහැ. ජී ජීතන රජ්ජුරුවන් ඒවා ලැබෙනවා. චින්තාමානික රත්න අනුභවයෙන් තමන්ගේ පුණ්‍ය ඍදීන් ලැබෙනවා. ඒ වගේ තමයි කටිනානි සංස බලෙන් උපනුපන්තන සම්පල් ලැබෙනවා. කිසිය තැනකදී අඩුවක් වන්නේ නැහැ. අමිත භෝග සම්පල් ලැබෙනවා. නමුත් අපි දන්නවා මේ සියල්ල තාවකාලිකයි. ඒවා සියල්ල දුක්ඛ සත්‍යයි. එනිසා අපි මේ කරන මහේශාක කුසල බලෙන් අපට නිවන් දකින තුරු සිතු පතු පරිද්දෙන් සීල සමාධි ප්‍රඥා සීරසෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කර ගැනීමට දසපාරමී පුරා ගැනීමට ශක්තිය ලැබේවා. එමඟින් අපට සිතු පතු පරිද්දෙන් ධ්‍යාන විඥා විදර්ශනා මාර්ගඵල නිර්වාණ ධාතුව කඨිනානි සංස බලයෙන් සුවසේ සාක්ෂාත් වේවා කියා ප්‍රාර්ථනා කළ යුතු වෙනවා. තුන්වෙනි කාණේ ඝන භෝජනී උපසම්පන්න භික්ෂුන් වහන්සේ හතර නමක් හෝ වැඩි පිරිසක් චාරිකාවක වඩිද්දී කැපසරුක් වචනින් ආරාධනා කරන්න නොදන්නා වූ ඇතම් කෙනෙක් ආරාධනා කළ ස්වාමිනි මගේ බත් දාණය පිළිගන්න, මගේ පිට්ටු දාණය, මගේ ආප දාණය, ඉඳිආප දාණය, මේම පංච භෝජනේ යමක නමක් කියලා ආරාධනා කළොත් පිළිගැනීමෙන් දුෂ්කර වෙනවා, වැළඳීමෙන් පිටක් පාසා නිපාචිත්‍ය වෙනවා. ඒක හලාහල විසක්කා සමානයි අකප භෝජනේ. නමුත් මේ කඨිනානි සංස මාස පහේදී එවැනි ආරාධනෙන් ලැබෙන පිණ්ඩපාත ආහාරයේ නමුත් කැප වෙනවා. ඒක හලාහල විෂය අමෘතයක් වූ බවට පත්වීමක් හා සමානයි. මේ නිසායගෙන බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඒ අකප භෝජනේ කැප බවට පත්වීමේ ආනිසංසය ඝන භෝජනානිසංසය. එනිසා ඒ පහසු වේරණේ ලැබුණේ කඨින පූජාවෙන් බැවින් කඨින පූජාව කළ පින්නුතුන්ගේ සසර ගමනේදී ශක්විත රජ කෙනෙකුට ආග සම්පන්න ලැබෙනවා. ශක්විත රජතුමාට කවදාකවත් වශවිෂය ශරීරගත වෙන්නේ නැහැ. සතුන් සර්පයන් දෂ්ට කරන්නේ නැහැ. එවාගෙම තමන්ට කිසි කෙනෙක් වශවිෂය දෙන්නේ නැහැ. මඳුරෙක්වත් දෙදින්න බෑ ශක්විත රජතුමාගේ ශරීරයට. ඒ විදිහේ පුදුම විදිහේ පුණ්‍ය ඍද්ධියක් එතුමාට තියෙනවා. ඒ විදිහ ආනිසංස ලැබෙනවා. නමුත් අපි ප්‍රාර්ථනා කරනවා ශක්විත රජ වේලා සසර දික් කරගන්නේ නොවේයි. මේ කුසල බලයෙන් අපට නිවන් දකින ජාති දක්වාම 1500ක් පමණ මේ කෙලෙස් වස විසාපේ ශරීරගත වෙලා තියෙනවා. ඒවා හලාහල විසවාගේ අප නරක ආදීට ප්‍රමයි ඇදලා දානවා. එනිසා මේ කෙලෙස් වස විසවම අරණ සීල සමාධි ප්‍රඥා ගුණ පුරමින් ධ්‍යාන විදර්ශනා ඥාන වඩමින් මේ කෙලෙස් වස විසවම ආරාගම සතර මඟඵල නුවණින් යුතුව නිර්වාණ අමෘතේ පානීය කරගන්නටම කඨිනානිසංසය හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කළ යුතු වෙනවා. එවාගෙම හතරෙනි කාණේ යාවදත් චීවරය බුදුරජාන් වහන්සේ සංඝ පිරිසට නියම කළා තියෙනවා. අදිෂ්ඨාන නොකල විකල්පනේ නොකල ප්‍රේණක් දිග වේතක් පළල තරම් කෙටි මේ රදිකඩ පවා අදිෂ්ඨාන නොකරොත් දවස් 10කට පසුව තිබුණොත් ඒක නිස්සග්ගය වෙනවා. අතිරේක සිවුරු එතකොට මේ අතිරේක සිවුරු පරිභව කළ නොහැකි වෙනවා. නමුත් මේ කඨිනානිසංස පහේදී මාස පහේදී කොපමණ සිවුරු තිබුණත් ඒවා නිසඟි වෙන්නේ නැහැ. දවස් 10ක් න්යා ගියා කියලා නිසඟි වෙන්නේ නැහැ. ඒක පුදුම පහසු වේරණයක්. භික්ෂුන් වහන්සේලා මේ චාරිකා ගමන් වඩිනකොට බොහෝ සෙන් තෙමෙන්ද වෙනවා. දූවිලි වැදීමේ සිවුරු අපිරිසුදු වෙනවා. ඒවා සෝදා ගන්නත් නොලැබී යන්න පුළුවන්. එවැනි අවස්ථාවල අතිරේක සිවුරු පරිහරණය කිරීමේ පහසුවක් මේ කඨිනානිසංසෙන් ලැබෙනවා. ඒක හරියට ශක්විත රජකෙනුගේ සම්පත්තා සමානයි. ශක්විත රජතුමාට කවදාකවත් භෝග සම්පත් වලින් අඩුවක් වෙන්නේ නැහැ. වස්තු පරිහානියට යන්නේ නැහැ. හැම තැනකදීම පිළිලා ඉතිරිලා ඒ සම්පල් ලැබෙනවා. හිතුව පැතුසේ සම්පල් ලැබෙනවා. එනිසා මේ සතරමහා දීපේම රජදරුවන්ට, බ්‍රාහ්මණ ගෘහපතීන්ට, එවාගෙම නේගම ජානපදාදීන්ට, දැසදස් කම්කරුවන්ට, අක්කම් පුරුෂයන්ට හැම දෙනාටම මේ රජුරුවන්ගෙන් ධනෙ ලැබෙනවා. ඒ හේතුව එතුමාට ධන සම්පන්න ලබන්න පුණ්‍ය ඍදී තිබෙච්ච නිසායි. එවැනි ආනිසංසයක් මෙයින් ලැබෙනවා දායක පින්නුතුන්ද. නමුත් අපි අනන්ත වාරවල සම්ප්‍රත් විඳලා තියෙනවා. අපේ එකම ප්‍රාර්ථනාව තමයි අපට නිවන් දකිනා ජාති දක්වාම ප්‍රමාණ අතික්‍රාන්තව සීල සමාධි ප්‍රඥා ගුණ පුරමින් ධ්‍යාන අභිඥා විදර්ශනා ඥාන වඩමින් ප්‍රමාණ කළ නොහැකි තරම් උත්තරීතර ගුණධර්මයන් මුඳුන් පමුණවා ගනිමින් ඉතාම සුවසේ සතර මාර්ගඵලානුක්‍රමයෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් ලැබෙන සාන්ත නිවන් සුවම සාක්ෂාත් වේවා කියා ප්‍රාර්ථනා කළ යුතු වෙනවා. පස්සෙනි කාණේ යෝචිතාත්‍රචි උරුපාදය
යම් සෙනසුනකදී කටින පූජාවක් කරන ලද්දේ නම් ඒ සෙනසුනේදී නැවත නැවත ඒ චීවර මාසය කියන්නේ මේ කඨිනානිසංස මාස පහ ඇතුළතදී තවත් කන් සංඝික චීවරු පූජා කෙරෙතොත් සංඝික චීවර උපදිතොත් ඒ සියල්ලම කඨින හිමි ස්වාමීන් වහන්සේ සතු වෙනවා. ඒක පෞද්ගලික වීම සංඝික වස්තුව වෙන අවස්ථාවල සංඝික වස්තුවක් පෞද්ගලික කරගත්තොත් ආපත්‍ය වෙනවා. නමුත් මෙතෙන්දී ඇවත වෙන්නේ නැත්තේ කඨිනානිසංස බලේ. ඒක ශක්විත රජතුමාට සංසන්දනය වෙනවා. ශක්විත රජතුමාගේ සම්පත් කවදාකවත් හජුන්ගෙන් සොරුන්ගෙන් ගින්නෙන් ජලයෙන් වසවිස අවියවදා වලින් එවාගෙම අප්‍රිය අමනාපයන්ගෙන් කවදාකවත් විනාශ වෙන්නේ නැහැ. වේයන් කන්නේ මීයන් කන්නේ නැහැ. ඒ සියල්ලම ඊටාම ධාර්මිකව ආරක්ෂා වෙනවා. ඒ වගේ ආනිසංස මේන් ලැබෙනවා. මේකේන කඨිනානිසංස බලයෙන් දායක පින්තුනටද සසර ගමනේදී අප්‍රමාණ ධන සම්පත් භෝග සම්පත් ලැබෙනවා. ඉදකඩන් යාන වාහන මාලිගා නොයෙක් සම්පත් ලැබෙනවා. ඒ වාට රජුන්ගෙන් සොරුන්ගෙන් සතුරන්ගෙන් අප්‍රිය දායාද කමනාපාදීන්ගෙන් කවදාකවත් විපතක් වෙන්නේ නැහැ. වෛශ්‍රණ දිව්‍ය රාජයාගේ ආලක මන්දා කියන රාජධානියේ සම්පත් වාගේ සියල්ලම සුරක්ෂිත වෙනවා. ඒ ආනිසංස ලෞකික වාසයෙන් ලැබෙනවා. නමුත් අපේ එකම ප්‍රාර්ථනාව තමයි වෙනස් නොවන සම්පත් ලැබීම. මොනවාද? කවදාකවත් වෙනස් නොවන සීල සම්පදාව, සීල සමාධි සම්පදා, ප්‍රඥා සම්පදාව. එවාගෙම කවදාකවත් වෙනස් නොවන තරම් ධ්‍යාන, අභිඥා, විදර්ශනා ඥාන දිනු කර ගැනීමේ වාසනාව. එනිසා අප සසර වාසනාව තුළ මේ විදිහට ක්ලේශ මාර, ස්කන්ධ මාර, අභිසංස්කාර මාර, දීපුත්‍ර මාර, මච්චු මාර කියන පංච මාර ධර්මයන්ගෙන් බාධාවක් නොවි අප යන නිවන් අමන පියවරෙන් පියවර සසර කෙටි කරගෙන ඒ ශාන්ත නිර්වාණ ධාතුව සුවසේම සාක්ෂාත් කරගන්නට මේ පස්වෙනි කඨිනානිසංසයද හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කළ යුතු වෙනවා. මේ විදිහේ චිත්ත සංකල්පනා සිතේ දරාගෙනයි අද මේ මහා පූජාව සිද්ධ කරන්න යෙදුණි. එදා සර්වඥන් වහන්සේ මේ කඨිනානිසංස සහිත කඨිනාස්තාර විනය කර්මයේ පනවා වදාළ බැවින් 2500 මේ 80 වසරක් තිස්සේ 2576 වසරක් තිස්සේ මේ කඨින පූජාවල් මැනවින් ලෝක ධාතුවේ බෞද්ධයන් අතර පවතිනවා. රාජරාජ මහා මාත්‍යාදීන් පවා බොහොම ගෞරවයෙන් සිදු කරන දෙයක් තමයි මේ කඨින පූජාව. මේ ආනිසංස විශේෂත්වයක් ලැබෙන නිසා ඉතින් බෞද්ධයන් වශයෙන් අපිත් මේ සම්පූර්ණ කරනු ලබන්නේ ඒ ඈත අතීතයේ පටන්ගෙන චාරිත්‍ර ධර්මයේ මැනවින් සම්පූර්ණ කරගෙන අපේ මේ කෙටිම කෙටි කාලය තුලදී ජීවිතේ කෙටි කාලය තුලදී කල්ප කෝටි අසංඛ ගණන් සංසාරේ කෙටි කරගෙන මාර්ගඵල නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට හේතු වෙන මහ පොළොවමින් කම්පා නොවන මහ මෙරමින් සැලවිය නොහැකි වජිරමේ පර්වතයකමින් සින්ින්ද බිඳින්න නොහැකි කිසිම අකුසල කර්ම වේගයකින් යටකල නොහැකි මේ බලගත් කුසලයේ සිදු කරගෙන තිබෙන්නේ බුදු පසේ බුදුමහරහතන් වහන්සේ ආબોධ කළ අජරාමර සාන්ත අමා මහ නිවන සාක්ෂාත් කර ගැනීම පිණිසයි. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවචේ අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතෝ.